දෙමෙන් සමගින් විසුරි නැවත පැමිණීම වලක්වයි දැන්මට හංගන්න දෙයක් නැහැ මම විශ්වාස කරන දේ තමයි අපි ක්‍රීඩා සංගම් වලට ඇඟිලි ගහන එක වැරදි එයාට ස්වාධීනව කටයුතු කරන්න ඕනේ හැබැයි මුල්ම කටයුතු පිළිබඳව කරු මණ්ඩිතුමනි විනිවිදභාවය පිළිබඳව සුවා බැලීම සඳහා අපි මැදිහත් වෙන්න ඕනේ මම හිතන්නේ පළවෙනි කාරණය තමයි අපි ක්‍රීඩාවට දේශපාලන ඇඟිලි නොගහා ඉන්න ඕනේ ඔය කියන කාරණා සියල්ලම වෙලා තියෙන්නේ අතුරු කඹුට පත් කරපු අවස්ථාවල ඉතින් මගේ කාල සීමාව තුළ කරු කතානායකතුමනි අතුරු කඹුට පත් කිරීමට මම සම්පූර්ණයෙන් විරුද්ධයි සහ ක්‍රීඩා කවුන්සිලයේ විසිනුත් ඒ පිළිබඳව සහ සිලෙක්ටින් කමිටිය නැත්නම් ජාතික තේරුම් කාරක සභාවට නැෂනල් සිලෙක්ෂන් කමිටියකටත් ඒ පිළිබඳව මම දන්වා දීලා තියෙනවා අපි හැකියතාක් එම සංගම් මැතිවරණ වලට යටත්ව නිලවරණ වලට යටත්ව ක්‍රියාත්මක වෙන්න ඕනේ අනිත් පැත්තෙන් ගරු කතානායකතුමනි සංගම් වල තියෙන නිලධාරීන්ගේ කඹ ඇදිල්ලට ක්‍රීඩකයෝ පලි නැහැ ක්‍රීඩකයන්ගේට විශාල අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා ඉතින් අපේ ඉතිහාසය වෙලා තියෙන ඒ කාරණය ඉතින් ක්‍රිකට් විතරක් නෙවෙයි ගරු මණ්ඩිතුමනි හැම ක්‍රීඩාවටම තියෙන ගැටලුවක් ජොබතුමා කියන කාරණයට එක විසඳුමක් තියෙන්නේ මේ ක්‍රීඩා පනත සම්පූර්ණ වෙනස් වෙලා යාවත්කාරින වෙලා නූතනයට ගැලපෙන ක්‍රීඩා පනතක් බවට පරිවර්තනය වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ ක්‍රීඩා සංගම් වල නිලවරණ පැවැත්වීම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යටත් වෙන්නේ නැතුව ස්වාධීනව ක්‍රීඩා කොට අදාළ විදියට භූගෝලීය පිහිටීම අනුව වෙනස් වෙන්න ඕනේ. අපි ක්‍රීඩා කවුන්සිලයේ මහලා ජයවර්ධන සභාපතිතුමා ඇතුලේ කවුන්සිලයේ මේ වෙනකොට අලු ක්‍රීඩා පනතක් හදන්න අවශ්‍ය වැඩපිළිවෙළ හදාගෙන යනවා. ඉතින් අලු ක්‍රීඩා පනත තුලින් 13 ට තියෙන දේශපාලන මූලවර නැතුව ක්‍රීඩාවට ආවේණිකුණු පළාත් වලට ක්‍රීඩාව බෙදන්නත් ඒ තුල විනිවිදභාවය ගැන කතා කරන ගරු මණ්ඩිතුමනි මූල්‍යමය විනිවිදභාවය සහ පරිපාලන විනිවිදභාවය සහ ක්‍රීඩකයාගේ පැවැත්මට අවශ්‍ය පුහුණුවීම් කටයුතු වලට තියෙන විනිවිදභාවය. ඉතින් මේ තුනම ආරක්ෂා වෙන්න පුළුවන් විදිහට ක්‍රීඩා පනත සංශෝධනය වෙන්න ඕනේ. ඒ පිළිබඳව මේ වෙනකොට අලිසබ්‍රී ගරු අධිකරණ අමාත්‍යතුමා එක්කත් සාකච්ඡා කළා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරි වසර තුල අලුත් වසර තුල නව ක්‍රීඩා පනතක් හදන්නයි බලාපොරොත්තු වෙනවා. ලීව ආයුෂ් කහ සබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට